බැංකු පොලිය අඩුම වෙලාවේ ලක්ෂ 5ක් ඒවා වෙන් කරගන්න. මල්බෙරි රෙසිඩන්ස්. යකෝ බලපල්ල පත්තර මම මේ පාලකයන්ට කියන්නේ. උඹලට මොලේ නැද්ද? උඹලට ඉතිහාසය ගැන දන්නේ නැද්ද? උඹලා හිතන්නේ නැද්ද? උඹලට කල්පනා කරන්න බැරිද? කල්පනා කරපල්ල යකෝ. රට විනාශ කරන්න එපා. එදා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව රටේ දේපළ වික්කා. හැබැයි මගේ දා පාර්ලිමේන්තුවේ හිටියේ නැහැ. වික්කා. නමුත් චීනට දුන්න නිසා එදා විරුද්ධ පක්ෂය නිහඬයි. විරුද්ධ පක්ෂය කතා කරේ නැහැ චීන නිසා. එහෙම කරන්න එපා. ඒක වැරදි. චීන වේවා, ඉන්දියාව වේවා, ඇමරිකාව වේවා අපට උතුම් අපේ රට. මේ සිංහල අපගේ රටයි. අප ඉපදෙන මැරෙන රටයි. ආණ්ඩුවට මං දඟර දඹරංගිල්ල දික් කළා කියන්නේ. කරුණාකරලා සොම්බි මේ ගෙවල් හදලා හිටියට කමක් නැහැ. සොම්බි මේ වාඩි වෙලා කෑවට කමක් නැහැ. සොම්බි මේ ඕනනම් ගෙලුම් අඩියක් ගහපල්ල අපිට කමක් නැහැ. හැබැයි මේ ආණ්ඩුව මේ තරම් ඉක්මනින් සොම්බි මේ වල්ලා ගන්න එපා. මොන දේ කිව්වත් කොටස් වෙළඳ පොළ කිව්වත් කොටස් දෙනවයි කිව්වත් තවත් කොටස් දෙන්න කිව්වත් අද මේ රට පාලනය කරන්නේ අවුරුදු 20ක් යුද බිමේ හිටපු අවුරුදු 20ක් කොටින්ට මූණ දීපු ඩීඒ රාජපක්ෂ මහතුමාගේ පුත්‍රයා ගෝඨාභය රාජපක්ෂ මහතුමා ඔබතුමා රූණේ මාතෘණේ කරුණාකරලා කියන්නේ බොහොම ගෞරවයෙන් ආදරෙන් ඔබතුමාගේ අයියා මේ රට වික්කේ නැහැ ඔබතුමාගේ අයියා මේ රට කොටස් කරේ නැහැ ඔබතුමාගේ අයියා මේ රට නිදහස් කරා දුටු ගැමුණුට පස්සේ මහවිදේ බාහුට පස්සේ මේ රට එක්සසත් කරේ මහින්ද රාජපක්ෂ කියන නම රාජපක්ෂ නම සොම් භූමි නැති කරන්න එපා මිනිස්සු ඒවක් මං හිතන්නේ බැකෝ කරලා දායි වරායනම් විකුණන්න එපා මහා සංගරත්නේ කීමට ඇහුම්කන් දෙන්න උණ්ඩට බය නැ මරණයට බය නැ අපි පාරට බස්සන්න එපා ගෝඨාභය මහත්තයෝ කරුණා කරලා මේ වරායේ ඇග්‍රීමෙන්ට් එක නවත්තන්න ඊයේ මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ පොත්පත්වල තිබුණා මේ නොනවා මේ ආදාන භූමිකාර लोक सौख्य संविधान टेकट करती प्लेन टीका मलमिनी टीक उगन उंगे मूलस्थान सौंकर विरुद्ध लंका लंका महाजनता अतर जनता हंडट अहुंकोन महासंगरत्व सह आगमिक नायक हंडट अहुंको मे लोक सौख्य संविधान सज्जाति संविधान एक पदेट महिंद राजपक्ष नटवेदन मंगिता ගෝඨාභය රාජපක්ෂ जनाधिपति සම්බන්ධයෙන් චෝදනාවක් කරා විශාල චෝදනාවක්. හැබැයි ජනාධිපතිතුමා කියන්නේ විකුණන්නේ නැහැ, බදු දෙන්නේ නැහැ, සංවර්ධනය කරනවා කියලා. ඔබතුමාලා පරාය සංවර්ධනය කරනවා කියලා. රාජපක්ෂලා මෙතෙක් ඩබල් කතා කිව්වේ නැහැ, ඩබල් ගේම් ගැව්වේ නැහැ. මට අහන්න තියෙන්නේ හමුදාවේ අවුරුදු 20ක් ඉඳපු කෙනෙකුට ඍජු ප්‍රකාශයක් කරන්න බැරි නම් මොකද්ද යගේ හමුදා ජීවිතේ? මං අහන්නේ විකුණන්නේ නැහැ, බදු දෙන්නේ නැහැ, යකෝ සංවර්ධනය කරපල්ලකෝ. රාජ්‍යත් එක්ක අපේ රටේ ශ්‍රී ලංකා රාජ්‍යත් එක්ක කොටස් දෙන්නෝ නම් දීපල් අපේ රටේ ඉන්න මිනිස්සුන්ට එක සිංහල වේවා දෙමළ වේවා මුස්ලිම් වේවා බර්ග වේවා මලේ වේවා මේ මිනිස්සු ඉන්නේ ඉන්දියාවෙන් එන්න ඕනේ චීනෙන් එන්න ඕනේ ඇමරිකාවෙන් එන්න ඕනේ ප්‍රංශයෙන් ජර්මනියෙන් එන්න ඕනේ දෙබිඩි කතා දෙපැත්ත කැපෙන කතා ගොන් කතා මෝඩ කතා දුෂ්ට කතා මොනවද මේ කතා වල තේරුම එහෙම කතා කරන එක වැරදි රාජ්‍ය නායකයෙක් ඇටි News Hub People Rising the News